ஹாய் பவன் குழந்தை, ஐபோவன் டீச்சர். அது குழந்தை என்னதான் டிப்டாப் பலபல இருக்கு, அந்த அபியாஸ் எல்லாம் கரெக்ட். ও টিচ মে দেন আই එතකොට අපි කතා කරේ අපි පටන් ගත්තා 11 පළවෙනි පාඩම ජීවි පටක. ජීවි පටක එතකොට අපි බෙදුවා සත්ව පටකයි ශාක පටකයි කියලා. සත්ව ඇදලා තියෙන පටක සත්ව පටක, ශාක ඇදලා තියෙන පටක ශාක පටක. ඊට පස්සේ අපි ඉස්සෙල්ලා කතා කරන්න ගත්තා ශාක පටක. ශාක පටක අත දැන් ලියන්න එපා, මේවා ලියලායි තියෙන්නේ. මේ ශාක පටක ගත්තහම තියෙනවා බෙදි 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 කියන පටක. ඒවට කිව්වා නමක් මොනවා කියලාද? බෙදි බෙදි තියෙන ඒවට විභාජන පටක. විභාජක. විභාජක හරි, විභාජක පටක වැඩේම බෙදෙන එක. අණුන විභාජනයෙන් බෙදෙනවා බෙදෙනවා බෙදෙනවා. එතකොට බෙදි බෙදි තියෙනවා. අපි කිව්වා ගස්වල මහ මුදුන් කරටිය, ඒකට කියන්නේ අග්‍රස්ත විභාජකය. ඊට පස්සේ අන්තරස්ත. අන්තරස්ත අන්තරස්ත කිව්වේ උග්ගා සුනගස් වගේ වගේ පුරුක්කේ පාදය බෙදෙන තැන්. ඊළඟට පාර්ශික විභාජකය. මොකද පාර්ශික විභාජකය කිව්වේ ගහේ මොහොකටද? කෑයන්නෙන් පටන් ගන්න පාර්ශ්වික විභාජකය කිව්වේ සෛලමයි ප්ලෝමයි අතර තියෙන. තක්ෂී අංකුරය. සෛලමයි ප්ලෝමයි අතර තියෙන. පාර්ශ්වික විභාජකය කිව්වේ සෛලමයි ප්ලෝමයි අතර තියෙන. කෑයන්නෙන් පටන් ගන්න. කෑයන්නෙන් පටන් ගන්න. කැම්බියම්. කැම්බියම්. කැම්බියම මොකද කරන්නේ? සෛල විභාජ සෛල එකතු කරනවා. ඇතුළතට සෛලම සෛල එකතු කරනවා, පිටත පැත්තට ප්ලෝයම සෛල එකතු කරනවා. එතකොට ගහ මහත් වෙනවා, විභාජනය වෙනවා. අන්තරස්ත කිව්වේ උග්ගස් සුනගස් වගේ වගේ පුරුක් දිගින් වැඩි වෙන විභාජක. අපි බෙදි බෙදි තියෙන ඒවා ඉවර කරා. බෙදි බෙදි තියෙන ඒවා ඉවර කරා. ඊට පස්සේ කතා කරා බෙදිලා ඉවර ඒවා. බෙදිලා ඉවර ඒවා මොනවද? ස්ථිර. පාඨක බෙදිලා ඉවරයි, දැන් ආයෙ බෙදෙන්නේ. ස්ථිර පටක. ස්ථිර පටක ජාති තුනයි කිව්වා. මොනවද? අජාති දෙකක් දෙන්න. මොනවද? සරල සංකීර්ණ. සරල සංකීර්ණ. සරලයි කිව්වේ තනි සෛල ජාතියයි තියෙන. තනි සෛල ජාතියක් තියෙන නිසා ඒවට කිව්වා සරල ස්ථිර පටක කියලා. දැන් අපි එතෙන්ට වෙනකන් කතා කරලා තියෙනවා. විභාජක පටක කියන්නේ බෙදි බෙදී තියෙන ඒවා, අග්‍රස්ථාංකුර, පාර්ශ්විකාංකුර,
කැම්බියම අන්තරත් විභාජකයේ ඒවා ඉවරයි දැන්. ඊයේ සති අපි ඒක හොඳට කතා කරා. හැබැයි ඔයගොල්ලන්ගේ තියෙන දුර්වලකම තමයි පාඩමට එනකොට ඒ උගන්නපු ටික කියවගෙන එන්නේ. ඒ වෙලාවට කොච්චර පැහැදිලි කරලා ඉගැන්නුවත් අර ඒක කියව ගන්නෑ. ඒ නිසා ඊළඟ දවසේ යවුවාම දන්නේ. විනාඩි 5යි යන්නේ ඔය වැඩේට. හරි. ඕනෑම පාඩමකට යන්න කලින් ඊට ඉස්සෙල්ලා උගෙන ගත්ත ටික එක සැරයක් කියවගෙන යන්න ඕනේ නිකන්. හිමෙන් හරි රිවිෂන් එක දාගෙන යන්න ඕනේ. හරි. නිකන් උඩින් පල්ලෙන් බලාගෙන හරි යන්න ඕනේ. එතකොට ස්ථිර පාඩක මේ කතා කරන්නේ ගිය සත්‍ය මේකත් චුට්ටක් පටන් ගත්තා. ස්ථිර පාඩක බෙදිලා ඉවරයි ආයෙ බෙදෙන්නේ. ස්ථිර පාඩක. එතකොට සරලයි සංකීර්ණයි සරල ස්ථිර පාඩකයි සංකීර්ණ ස්ථිර පාඩකයි කියලා බෙදුවා. ඊට පස්සේ තව බෙදලා බලන්න. තව බෙදුවද බලන්න. ඔව් ටීචර්, සරල පටක බෙදුවා මෘදු ස්තරයි ස්ථූල කෝණස්තරයි කියලා, සංකීර්ණ පටක බෙදුවා ශෛලමය ෆ්ලෝයෝමයි කියලා. දැන් අපි අද කතා කරන්නේ මෙන්න මේ කෑල්ල මොනවද? සරල ස්ථිර පටක. ඒ නිසා මාතෘකාව ලියාගන්න සරල ස්ථිර පටක කියලා. ගිය සතිය ලියලද බලන්න මට පේන්නේ එතන කල් ලියලද කොයි. ටීචර් අපි නැමැත්තේ මුදුස්තර පටක. එතන ඉඳලා යන්න තියෙන්නේ. ටීචර් මේ මාතෘකාව ලිව්වා ලබන සතියේ කරමු කිව්වා. අන්න ලබන සති කරමු. මෘදුස්තර පටකේ දැන් මාතෘකාව ලිව්වා. දැන් මෘදුස්තර පටක තියෙන තැන් බලලයි. මෘදුස්තර පටක තමයි මේ තියෙන්නේ මේ කොස් සැටයක්. හරි. මේ කොස් සැටේ මැද ගත්තාම කොස් සැටේ දැකලා තියෙනවා. මේ මැද කාලක් තියෙනවා. මෙන්න මේ මැද එකම ජාතියක සෛල ගොඩක් නේද තියෙන්නේ මැද. ඔස්සට කාලා තියෙනවානේ ඕන තරම්. එතන මේ මැද කොටසේ තියෙන්නේ එකම ජාතියක සෛල ගොඩක්. කෙසෙල් ගෙඩිය. කෙසෙල් ගෙඩිය ගත්තාම අපි කන කොටස එකම සෛල ගොඩක්. එකම ජාතියේ සෛල ගොඩක්. අර්තාපල් අලයක් ගත්තාම අපි කන කොටස එකම ජාතියේ සෛල ගොඩ. මොකද මේ කාබරන්ත ගෙඩියා. මේක ගත්තාම අපි කන කොටස මේ මේක තියෙන ඇට කන්නේ නෑනේ. මේ දාරවක් කන්නේත් නෑනේ. කන කොටස ගත්තාම එකම ජාතියේ සෛල ගොඩක් තියෙනවා. මේ කොමාරිකා එක ගත්තා. මේ කොමාරිකා එකේ මැද මැද කංජලි වගේ එකක් තියෙනවා. ඒ කොටස ගත්තොත් එකම ජාතිය සෛල ගොඩක් තියෙනවා. මේ අක්ක පාන කොලේ මැද කොටස ගත්තොත් එකම විදිය සෛල තියෙනවා. ඒවා හරි මෘදුයි හයිය නෑ. මේ කොමාරිකා මේ මැද හයියද නෑනේ. හරි මෘදුයි හරි සියුම් සොෆ්ට් මෘදුයි. ඒ නිසා ඒවට කියනවා මොනවා කියලාද? මෘදුස්තර කියලා. අර්තාපල් ලලේ මැද ගස් ලබු ගෙඩිය අපි කන කොටස. කෙසෙල් ගෙඩිය අපි කන කොටස. කිරි අලවල අපි කන කොටස. මඤ්ඤොක්කවල අපි කන කොටස. බතලවල අපි කන කොටස. ඒවා හැදලා තියෙන්නේ මෘදුස්තර සෛල වලින්. එතකොට මෘදු කොටස්. මෘදු කොටස් කියන්නේ ඉතින් හයිය කොටස් නෙවෙයි. මෘදු කොටස් හැදිලා තියෙන්නේ මෘදුස්තර සෛල වලින්. ලියාගමුකෝ එහෙම ශාක දේහයේ. ශාක දේහයේ මෘදු කොටස්. සෑදී ඇත්තේ ශාක දේහයේ මෘදු කොටස් සෑදී ඇත්තේ මෘදුස්තර පටකේ.
මේ කතා කර කර ඉන්නේ මෘදුස්තර. එතන එකම ජාතිය සෛල තියෙනවා මේ බලන්න. මේ කොස් ඇටේ මැද ගත්තොත් ඉතින් කැපිච්ච කෑලි තියෙනවනේ. ඔහොම සෛලයක් වුණොත් මැද තියෙනවා. මොකද්ද සෛලයක් වුණොත් තියෙනවා මේ අෂ්ටිය න්‍යෂ්ටියක් තියෙනවා. අන්න න්‍යෂ්ටියක් ඇන්දම සෛලයක් වුණොත් න්‍යෂ්ටියක් තියෙනවා. ඊළඟට ආයෙ තියෙනවා රික්තක. මොනවද මේ රික්තක ඇතුලේ තියෙන්නේ? වතුර. රික්තක මෙයන්නේ ටිකක් විශාලයි. මේ වගේ තියෙන්නේ ජලය. මෙකෙන රික්තක යුසේ තියෙනවා කි. එහෙම නැත්නම් සෛල විශේෂය තියෙනවා කි. මේ වගේ තියෙන්නේ ඉස්මේ. එහෙම නැත්නම් ජලයේ ගබඩා කර ගැනීමේ උපක්‍රමයක් විදිහට තමයි මේවා තියෙන්නේ. එද මොනවද අපි මේ යන්නේ? මෘදුස්තර පටකය. මෘදුස්තර පටකය තමයි මේ යන්නේ. අදින්නක බලන්න නම් කරගන්න බැරියෑ. ඒච මුදුස්තර පටක වල න්‍යෂ්ටියේ තියෙන්නේ මැද නෙමෙයිනේ, අයිනේ වගේ නේ තියෙන්නේ. ඔව් අයිනට යන්නේ. මේ ලොකු රික්තකයක් තියෙනවානේ. ලොකු රික්තකේ තියෙන නිසා අයිනට තල්ලු වෙනවා. ඉඳ නෑනේ. আর নকল করে না।
එතකොට මේ වගේ විකාණ කොටස. කන කොටස. ඔගල බලාගෙන ඉන්න මං කාලා දෙන්නම්. මේ වගේ මේ කාබරම් කන කපේ ගෙදර ගස් කයක් විතර තියෙන ගෙඩි කීරිලා. උගලන්න බෑද? ඈ මොකක් මේ ටීචර්? බලන්න විකුණන්න බැයිද ඇව්ව? මිනිස්සු දන්න යන්නේ කනවල නැද්ද කියලා. අපි නම් වැඩි කන්න ඉඳලා ඉඳලා කනවා. මේ බලන්න මේ ජම්බු ගෙඩියේ මේ මෙන්න මේ හරිය මේ මෘදුස්තර සෛල තියෙනවා. මේ මෘදුස්තර සෛල අර්ථපල ලියාහෝ මෘදුස්තර පටකයේ ලක්ෂණ. මෘදුස්තර පටකයේ ලක්ෂණ මෘදුස්තර පටකයේ ලක්ෂණ කියන්නේ. එතන මේ සෛල ඔක්කොම සජීවයි. හරි මේ තියෙන. මේ සජීවයි පණ තියෙන. ලියාගම එක සජීවි සෛල වේ. සජීවි සෛල වේ. දෙක දාලා ලියාගමු. සෛල සෛල ගෝලාකාරයි. ගෝලාකාරයි කියන්නේ බෝල බෝල. එතන බෝල බෝල වුණාම කොහොමත් අතරවල් තියෙනවනේ, බෝල ෆිට වෙන්නේ නැහැ. ඒ අතරවල් වලට කියන්නේ මොනවද? අන්තර් සෛලීය අවකාශ. බෝල වුණාම ෆිට වෙන්නේ නැහැ. ඒ අතර තියෙන හිඩැස් වලට කියන්නේ අන්තර් සෛලීය අවකාශ. සෛල අතර තියෙන ඉඩ, ඒවට කියන්නේ අන්තර් සෛලීය අවකාශ. එතකොට දෙක සෛල ගෝලාකාරය තුන සෛල අතර අන්තර් සෛලීය සෛල අතර අන්තර් සෛලීය අවකාශ. සෛල අතර අන්තර් සෛලීය අවකාශ. ඉතල වැද තියෙනවා මේ
විශාල රික්තකයක් තියෙන වතුර පිරිච්ච. ඒකට කියන්නේ සෛල විශ්ය කියලා, වතුර පිරිච්ච විශාල මධ්‍ය රික්තකයක් තියෙන. ඊළඟ නම්බරේ දාලා ලියාගන්න. විශාල විශාල මධ්‍ය රික්තකයක් ඇත. විශාල මධ්‍ය රික්තකයක් ඇත. එම නිසා නෑස්තිය මේ අකුරු බලන්න. එම නිසා නෑස්තිය සෛලයේ, එම නිසා නෑස්තිය සෛලයේ බලන්න අලුත් වචනයක්. පර්යන්තේ, පර්යන්තේ කියන්නේ මේ අයිනට ගිහිලා ඒ මැද රික්තකේ තියෙනවානේ. ඒ නිසා න්‍යාස්තියට තියෙන තැනක් නෑ මැද. ඇයි මැද ලොකු රික්තකේ න්‍යාස්තිය තල්ලු වෙලා තියෙන. එම නිසා න්‍යාස්තිය සෛලයේ පර්යන්තේ, පර්යන්තේ කියන්නේ අයින. එම නිසා න්‍යාස්තිය සෛලයේ පර්යන්තේ පිහිට. ඊළඟ සෙලියුලෝස් වලින් සෑදුණු තුනී සෛල බිත්ති ඇත. සෙලියුලෝස් වලින් සෑදුණු තුනී සෛල බිත්තිය. ඊළඟ අපි බලන්න මෙයා තියෙන තැන් මම දැන් ගොඩක් කිව්වා. ලියාගම මොදුස්තර සෛල දක්නට ලැබෙන ස්ථාන. මෘදුස්තර සෛල දක්නට ලැබෙන ස්ථාන. මෘදුස්තර සෛල දක්නට ලැබෙන ස්ථාන එක පළවල. පළ කියන්නේ ගෙඩි. මේ පළවල මාංශල කොටස්. මාංශලයි කියන්නේ ඉතින් අපි කන මුදු කොටස්, මුදු කොටස්, මස් වගේ කොටස්. අපි මේකේ කන කොටස්, මාංශල කොටස්. අපි මේකේ කන කොටස්, මාංශල කොටස්. අපි මේකේ කන කොටස්, මාංශල කොටස්. මාංශලයි කියන්නේ මස් වගේ. එතකොට පළවල, පළ කියන්නේ කෙසෙල් ගෙඩි අපි කන කොටස්, ගස් රබෝල අපි කන කොටස්. මුදුස්තර ඒවා හයිය නෑ, අපි කපල කන. එතකොට එක දාල ලියාගම පළවල මාංශල කොටස්. පළවල මාංශල කොටස්.
දෙක බීජවල. මේ කොස්සට යන්නේ බීජයකටනේ. මේ බීජවල තියෙනවා මේ මාංශල කොටස්, කඩල, කව්පි, මුං ඇට, කොස් ඇට, බත්, ආල්හා, බීජවල. ඊළඟට මේ බලන කොළවල මේ. මේ කොළවලත් මේවා හයිය නෑනේ, ලොකුවට ඔය හයියක් නෑ. තුන පත්‍රවල. ඊළඟ ශාක කඳේ. ශාක කඳේ බාහිකය හා ශාක කඳේ බාහිකය හා මම මෙන්න මෙතන ලියන වචනේ මජ්ජා. ශාකකන්දේ බාහිකය හා මජ්ජාව. ලකුණු කරන් බලන්න බාහිකය හා මජ්ජාව. ශාකකන්දේ බාහිකය හා මජ්ජාව. එදා ලකුණු කරලා තියෙනවා, ඒකෙම ලකුණු කරනවා අපි. මොකද මේකේ තියෙන ගොඩක් කොටස් ඕගොල්ලෝ දන්නේ. මෙහෙම එකක් අන්ද මතකද? මතකද මේක? ඔව් ටීචර්. ආ හඳක හරස්කඩ නැත්නම් දී බීජ පත්‍රයක හරස්කඩන්නේ. ඒ බීජ පත්‍රී ශාක ශාක කඳක මොකද්ද? හරස්කඩ. දී බීජ පත්‍රය කියන්නේ කඳ අතු බෙදෙන. දැන් මේක දී බීජ පත්‍රී ශාක කඳක හරස් කඩක්. මේ වගේ ගහක, මේක නම් මොණ්ඩ කුඩුම්බිය, මේ වගේ ගහක මෙන්න මේ වගේ තැනකින් කපලා පෙත්තක් අරගෙන බැලුවහම පේන හැටි. දී බීජ පත්‍රී ශාක කඳක හරස් කඩක්. මේක අපිට නම් කරන්න පුළුවන්. එදා නම් කරේ මොනවද? ඒ කොටස ටීචර් ප්ලෝයෝම නිල් පාට කොටස. එතකොට මේක රතු ප්ලෝයෝ. පාට කොටස ශෛලමය. ඒ අතර තියෙන කැම්බියම්. ඒ අතර කැම්බියම් අන්න පාඩම් කරන ළමයි. මේ අතර තියෙන මෙන්න මේක කැම්බියම්. ඒක අපි නම් කරා පාර්ශ්වික විභාජකය කියලා. මතකද? ඔව් මේ ටීචර්. කළු පාට කොටස කැම්බියම්. තව මොනවද ලකුණු කරාද? ඔව් ටීචර්, මජ්ජාව කියලා ලකුණු කරා අර මලේ මැද කොටස. මජ්ජාව. දැන් අපිට ඕනේ මජ්ජාව ගැන කියන්න. මෙන්න මජ්ජාව. ඇයි මජ්ජාව ගැන කියන්නේ? මජ්ජාව මෘදුස්තර සෛල. මෙන්න මේ කොටස බාහිකය. මජ්ජාව හා බාහිකය තියෙන්නේ මෘදුස්තර සෛල කියන්නයි මේක ඇන්නේ. දැන් හොඳට ඇඳගෙන ඔක්කොම ලකුණු කරගන්න. දී බීජ පත්‍රී ශාක කඳ හරස් කඩ. හැබැයි කරටියෙන් ගත්ත හරස් කඩ. කරටිය කිට්ටුවෙන් ගත්ත හරස් කඩ.
මොකද මෝරණකොට ඕම නෙවෙයි. මෝරණකොට වෙන වැඩේ අපි එදා කිව්වා. එතකොට ලබන සිකුරාදා කවද්ද? කැලෙන්ඩරයක් තියෙයිද ඔතන? ලබන සිකුරාදා ගීවෙනිදාද? කැලෙන්ඩරයක් තියෙයිද ඔතන? ඇකුලෙලු ලබන සිකුරාදා අවුරුදු නිසා පන්ති නෑ. 12 19ක් පන්ති නෑ. අවුරුදු උත්සවය මේවා තියෙනවා. ඔයගොල්ලන්ට යන්න වෙනවනේ නෑ ගෙවල්. එතකොට අපේ ආයි පන්තියේ තියෙන්නේ 26 වෙනි සිකුරාදා. හරි, 24 ඉස්කෝල පටන් ගන්නවනේ. 26 වෙනි සිකුරාදා තියෙන්නේ. මැසේජ් දාන්නේ නැහැ එහෙනම්. ඕනේ නැහැනේ. 12 නැහැ, 19 නැහැ. ආයි 26 ඉස්කෝල පටන් ගන්න සතිය සිකුරාදා. හොඳට පැහැදිලි කරන ඇඳගන්න දීපීජ පත්‍රී ශාකකඳ ෆ්ලෝයම එදා ලකුණු කරා, සෛලම ලකුණු කරා, කැම්බියම කියලා දුන්න පාර්ශ්විත විභාජකය, ෆ්ලෝයම මොනවා ගමන් කරන පටකයද, මොනවා පරිවහනය කරන පටකයද ෆ්ලෝයම, ආහාර ගෙන යාමේ පටකය ආහාර තමයි පරිවහනය කරන පටකය, සෛලම ජලය ගෙන යාම, ජලය ගෙන යාම ජලය පරිවහනය කරන පටකය, සම්මත වර්ණයේ රතු ආහාර ගෙන යන පටකය ෆ්ලෝයම, සම්මත වර්ණයේ නිල්. ටීචර් කැන්වියම කහපාට නේද? කැම්බියම කහ, කැම්බියම කහ. ඉතින් කහ පාට මේ අපේ පාටවලම නෑ. කැම්බියම කහ. පාට කරනවා නම් ඔන්නම පාට කරනවා. අපි එදා පාට කරා. මේ එකකට කියන මොන කලාපයක්ද? සනාල සමාල කලාපය. සනාල කලාපය. දැන් තාම මේ මෘදුස්තර පටකේ කතා කර කර ඉන්නේ. අපි ආහාරයට ගන්න කොටස්. අපි ওই හයිය ලී කන්නේ වේ වගේ. අපි කන්නේ මෘදු කොටස්.
දස්ලා බෝල මෘදු කොටස්, කෙසෙල්ගේ දිලම්බු, ඒ වගේ මෘදු කොටස් ඒවට කියන්නේ මෘදු ස්තර පටකය. ඉවරද ඇදලා? ඔව් ටීචර්. එහෙනම් මාතෘකාවක් ලියාගමු. මෘදුස්තර පටකයේ කෘත්‍ය. මෘදුස්තර පටකයේ කෘත්‍ය. කෘත්‍ය කියන්නේ වැඩේ, අපිට ඇති වැඩේ නෙවෙයි, ගහට ඇති වැඩේ. අපි නම් කරන්නේ ඔක්කොම කන එකනේ. මෘදුස්තර පටකයේ කෘත්‍ය. කෘත්‍ය කියන්නේ වැඩේ, ක්‍රියාව. කාර්ය අපිට නෙවෙයි, ශාකයට ඇති වැඩේ. මෘදුස්තර පටකයේ කෘත්‍ය. අපි එක එක බලමු මේ මෘදුස්තර පටකයක්. ශාක පත්‍ර. එහෙනම් කෘත්‍ය කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය. අන්න ප්‍රතිපා. මෘදුස්තර පටකයේ කෘත්‍ය එක ප්‍රභා සංශ්ලේෂණය සිදු කරයි. ප්‍රභා සංශ්ලේෂණය සිදු කරයි. ප්‍රභා සංශ්ලේෂණය සිදු කරයි. උදාහරණ කියනවාද එහෙම සෛලවලට මොන මෘදු ස්තරද? ශාක පත්‍රවල තියෙන මෘදු ස්තර සෛල මොනවාද? ප්‍රභා සංශ්ලේෂණය කරන මෘදුස්තර සෛල. මෙන්න මේකේ තියෙනවා මෘදුස්තර සෛල. ඒ වගේ හරිත අප්‍රද තියෙනවා. හරිත අප්‍රද සවිවර මුදුස්තර. අන්න හරි. ඒ වගේ හරිත අප්‍රද තියෙනවා. ඒ නිසා ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ කරන. ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ කරන සෛල තමයි ඉනි මෘදුස්තර. මම කොළපාඩුවේ ලිව්වා මොකද මේ වගේ හරිතලව තියෙනවා. ඉනි මෘදුස්තර සෛල. අන්න මෘදුස්තර කියලා කියවෙනවා. ඉනි මෘදුස්තර සෛල. තව එකක් සවිවර මෘදුස්තර සෛල. ඔන්න සෛල ජාති දෙක ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ කරනවා. එතකොට පත්‍රවල තියෙනවා, ඒ නිසා ප්‍රභා සංශ්ලේෂණය කරනවා. මේක ඇතුළේ තියෙන ප්‍රභා සංශ්ලේෂණය කරන සෛලවල හරිත ලව තියෙන උදාහරණ තමයි ඉනි මුදුස්තර, සවිවර මුදුස්තර. ඒවෙන් තමයි ඊළඟට දෙවනි කාර්ය ආහාර සංචිත කිරීම. අන්න හරි. දෙක ආහාර සංචිත කර. ආහාර සංචිත කරනවා කියන්නේ ආහාර ගබඩා කරලා තියාගන්න. ආහාර සංචිත කරයි. සන්ධාරණයේ සැපීම. ඔව්, උදාහරණ ලියලා ඉමු. ආහාර සංචිත කරණේ මේ
මේ කිව්ව මේ බීජවල මෙහෙම තියෙනවා. උදාහරණ කොස් ඇට, ආලියාගම් කොස් ඇට, බතල, කොස් ඇට බතල, කැරට්, ගස් ලබු, කැරට් ගස් ලබු කෙසේ, අර්තාපන්, අර්තාපල්, ආහාර. ඊළඟ තව ඉදින් මේ ජම්බු එම ලියන්න පුළුවන් හොඳ මඤ්ඤෝක්ක ඉන්න ඉස්සෙල්ලා පුළුවන් නේද ටීචර්? මොනවද ප්‍රතිපල? කෙසෙල් පුළුවන් නේද ටීචර්? ඕ කෙසෙල් ගස් ලැබු කෙසෙල් අර්තාපල් ටීචර් අබ ගන්න බැරිද? ඊළඟ තුන, ඊළඟ තුන ජලය ගබඩා කිරීම. ජලය ගබඩා කරණය. ඕමාරිකා දැන් ජලය ගබඩා කරන මුදුස්තර අපි මේ බලන්න හදන්නේ. මේ බලා හරි අපල බලලා දිනාද? ඔව් ටීචර්, ජෙලි වගේ ඇලෙනවා ඒවා. මෙතන මේක ඇතුලේ තියෙන මුදුස්තර ටොක් එක එන ගණකමයි මේ. ඉතර මේ තියෙන්නේ මේ ජලය තමයි මේ ගබඩා වෙලා තියෙන්නේ. ඒ වුණා ටීචර් සෙවල වගේ. ඔව් ඉතින් වතුර ගබඩා. එන ගණකම මේ වතුර ගබඩා වෙලා තියෙන්නේ. ඉතර ජලය ගබඩා වෙලා තියෙනවා. ටීචර් අක්කපානවලක් තියෙනව නේද? ඕනේ දැන් අක්කපාන කොළ මේ අක්කපාන කොළ ඝනකමයිනේ. දැන් සාමාන්‍ය කොළයක් ගත්තාම ගහක සාමාන්‍ය කොළයක් ගත්තාම මේ ගහක සාමාන්‍ය කොළයක් ගත්තා. නමුත් අක්කපාන කොළයක් ගත්තාම මේ එන ඝනකමයි. ඝනකම මොකෝ මේ තියෙන ජලය ගබඩා වෙලා තියෙනවා. දෙක. එතකොට මොකද්ද ලිව්වේ? කොමාරිකා පත්‍ර, අක්කපාන පත්‍ර, පතොක්, පාතෝ. පාතෝ කොල මොකේද? ටීචර් කොයිසාද පතොක් වල කියන්නේ කඳේ නේද? පාතෝ කොල කන්දේ? අපි ඒකට කියනවා පතොක්කොල ස්කන්ධාභය කිය. මෙන්න මේකට තමයි ස්කන්ධාභය කියන්නේ. මේ මොනවද මේ? පටු පතොක්කොල මෙන්න මේ කෑල්ලට කියන්නේ. මේ මේකට කියන්නේ ස්කන්ධාභය කියලා. මේක හෙන ගණ කමයි. වහින කාලෙට මේක නිකන් පිරීලා වගේ තියෙනවා. ඒතර මේ පතක්කල මේ කෑල්ල වතුර ගබඩා වෙලා.
මේකත් කැපුවොත් කෝමාරිකා මදේ ඇතුළ වගේ තමයි මේකෙත් තියෙන්නේ. මේ කෑල්ලකට කියන්නේ ස්කන්ධාභය කියලා. මේ මම ඔයගලන්ට පෙන්නන්නේ පතක්. ඇයි මේ කටු? ආරක්ෂාවද? මේ කටු ආරක්ෂාවකුත් තියෙනවා. කටු වලින් ඇති වැඩේ කටු මොකද මේ? මේකේ කොළ මොනවා බවට පත් වෙලාද? කොළ කටු බවට පත් වෙනවා. පත් වෙලා. ඒවට මොන අනුවර්තද කියන්නේ? ශුෂ්ක රූපී අනුවර්තන. ඒ නිසා උච්ඡේදනය මොකද වෙලා තියෙන්නේ? අඩු වෙලාද වැඩි වෙලාද? අඩු වෙලා. අඩු වෙලා. මේ ස්කන්ධාභය කියන්නේ කඳ. කටු කියන්නේ කොළ. පත්‍ර කටු බවට පත් වෙලා කඳෙහි තියෙන මුදුස්තර සෛලවල ජලය ගබඩා වෙලා තියෙනවා. ඒ නිසා ඕනෑම වියලි ප්‍රදේශයක වැවෙනවා පතෝ. වහින් නැති වුණත් පතෝ හොඳට හැදෙනවා. හේතුව තමයි ජලය හොඳට මේක ගබඩා කරලා තියාගන්නවා. පොඩි වැස්සකදී වුණත් වැටෙන වතුර ගබඩා කරලා තියාගන්නවා. ජලය ගබඩා කිරීම උදාහරණ කෝමාරිකා පත්‍ර, අක්කපාන පත්‍ර, පතක්කොළ. මේ කෑල්ලට කියන්නේ පතෝ. ස්කන්ධාභය පතෝ ස්කන්ධාභය. අකුරුත් බලලාම ලියන්න. පතෝ ස්කන්ධාභය. ස්කන්ධාභය කෝ හරි කියන ස්කන්ධාභය කියන්නේ ඔය කෑ. ඒ කෑල්ලේ ජලය ගබඩා වෙලා තියෙනවා. දැන් එතකොට අපි කතා කර කර ඉන්නේ සරල ස්ථිර පටක. සරල ස්ථිර පටක තමයි මේ කතා කර කර ඉන්නේ. ඇයි සරලයි කියන්නේ? ඇයි සරලයි කියන්නේ? සෛල වර්ග බෙදෙන්නේ නැහැ. සෛල වර්ග සරලයි කියන්නේ සෛල වර්ග එකයි කියන්නේ. සරලයි කිව්වේ ඒකයි. මේ මොකෝගෙම තියෙන එක සෛල වර්ගයයි. ඒ නිසා කියනවා සරල ස්ථිර පටක. ස්ථිරයි කිව්වේ බෙදිලා ඉවර හින්දා, සරලයි කිව්වේ එක සෛල වර්ගයක් තියෙන හින්දා. මේ තුන් ජාතියෙන් මොනවා තුන් ජාතිය? මුදුස්තර සෛලයි, මෘදුස්තර සෛලයි කියන් ස්ථූල කෝණාස්තර, ස්ථූල කෝණාස්තර සෛලයි, දුරස්තර. මෘදුස්තර සෛලයි. දැන් මෘදුස්තර සෛල කතා කරා. ප්‍රයෝජනයක් තියෙනවා. ඒක කුලින්දු කිව්වා. හතර දාලා ලියන්න. සන්ධාරණය සැපයි. සන්ධාරණය කියන්නේ හරිය ගතිය. සන්ධාරණය සැපයි. මොකද සන්ධාරණය සපේනා කියන්නේ හරිය ගතිය. කූඩලු වගේ ගස්වල මුදුස්තර සෛල තමයි. ඒකට ඕනේ හරිය ගතිය දෙන්නේ වතුර ගබඩා කරලා තියාගෙන. වතුර ගබඩා කරාම හරියයි. නම් සන්ධාරණය සැපීමට ලියමු. අකාෂ්ටීය. අකාෂ්ටීය කියන හයිය කඳක් නැති අකාෂ්ටීය අකාෂ්ටීය ශාකවල සෛල තුල තිබෙන
අකාශ්තිය ශාකවල සෛල තුල තිබෙන රික්තක තුල සෛල තුල තිබෙන රික්තක තුල ජලය කපඩා වීමෙන් වීමෙන් ශාකවලට ජලය කපඩා වීමෙන් ශාකවලට ධාරණය සපය සන්ධාරණය අයිය ගතිය සන්ධාරණය සපය දැන් අපි යනවා ඒක දෙවනි සෛල ජාතියට මොනවද දෙවනි සෛල ජාතිය වායු සංචිත කරයි කියලා ලියන්න. වායු ඕ ටීචර්, අපි ඉස්කෝලෙන් කිව්ව පුළුවන් කියලා. වායු කපඩා කරලා තියාගන්නවා කියලා ඕ ටීචර්, ජලද ශාක වායු සංචිත කරනවා කියලා මුදුස්තර පටකේ කුත්තේවට කිව්වා. අපි තිති ලියන්න. පාවීමට උදව් වෙනවානේ. ඔව්. පාවීමට උදව් වෙන වාතය අපිට. එතකොට අපි දෙවනි ජාතියට යනවා. දෙවනි සෛල ජාතිය. මොකක්ද නම? ස්ථූල කෝණාස්තර. ස්ථූල කෝණාස්තර සෛල. එක මෘදුස්තර අපි එක කතා කරලා ඉවර කරා. දෙක ස්ථූල කෝණාස්තර. ස්ථූලයි කියන්නේ මොකක්ද? ස්ථූලයි කියන්නේ මොකක්ද? බර වැඩි. ස්ථූලයි කියන්නේ මෙන්න මෙහෙමයි ස්ථූලයි. දේහේ දැඩි. මහතයි. ස්ථූලයි කියන්නේ මහතයි. මොනවද මහත? කොන් මහතයි. කෝණාස්තර කිව්වේ කොන්. කිව්වේ කොන් මහතයි. බලමු මොනවද මේ කොන් කියන. මේ බලන්න සෛල අඳින විදිහ. මෙහෙම ඇඳා. මේ සෛල බිත්තිය. ඊට පස්සේ මෙන්න මේ බාහිර කෝණය මේක හරියටම ඔන්නෝම බෙදෙනවා. බෙදන්නේ මේතර තුනට බෙදෙනවානේ. ඊට පස්සේ ආයෙත් මෙහෙම අඳිනවා. මේක ආයෙත් තුනට බෙදෙනවා. හැමතිස්සෙම තුනට තමයි බෙදෙන්නේ. ඇත්තටම අන්වේෂයෙන් බැලුවහමත් මේවා මේ තුනට බෙදලා තියෙනවා තමයි තේරෙන්නේ. අර ජීවීන්ගේ ලාක්ෂණික පාඩමේ තිබ්බ මේ රොබර්ට් හුක් හොයාගත්ත අර මේ මී වදේ කුටීර වගේ නේද? අන්න හරි මේ වදේ කුටීර වගේ. ඇත්තට මේ සෛල ටිකක් ඇන්දේ. අන්වේෂයෙන් සෛල බලලා මම බලලා තියෙනවා ටීචර්, අපිට ඉස්කෝලෙන් පෙන්නුවා. අන්වේෂයෙන් බැලුවා මෙන්න මෙහෙම පේන. දැන් මේක ඇඳගන්නක පස්සේ ස්ථූල කෝණාස්තර කරමු. සෛල පහක් අයක් ඇඳගන්න. ගස්වල චූටි පෙති, කඳන් වල පිතාම සියුම් පෙති. දාල බැලුවාම ඔහොම පේනවා. වටෙන් කෑලි අඳින්න ඉතින් අනිත් කැපිච්ච සෛලවල කොටස් ඒතිය.
සයිල ටික හරි මහතයි කොන් මහතයි මේ බලන්න මං අඳින හැටි එකයි මං අඳින්නේ හොඳට බලන්න මේ බලන්න මෙතන මේ 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 කොන මහතයි මේ මේකෙත් මේ කොන මහතයි ඉතකෙත් මේ කොන මහතයි දැන් ඒ විදිහට මේ කොන් ඔක්කොම මොකක් වෙලාද කොන් ස්ථූල වෙලා ඒ නිසා කියනවා ස්ථූල කෝණාස්තය කියලා කොන් ස්ථූල දැන් සෛල දෙක තුනක කොන් ඇදගන්න අනිත් ටික පස්සේ අඳින්න පුළුවන්නේ මේ කොන් තමයි ස්ථූල කොන් ඒ නිසා කියනවා ස්ථූල කෝණාස්තර කියලා මේ අස්ති තියෙනවා ඉස්සෙල්ලා වගේමයි මේ කොටසක් නෙවෙයි මුළු ඔක්කොගේම කොම් මහතයි ඈ ලකුණු කරන්න නේ අස්ති රතු පාට ඒවා සෛල බිත්තිය රතු පාට නෑස්තියක දන්නවා
ඉවරණ ගත උසන්. ටීච ඕ ලෙවල් එකට මේකින් ප්‍රශ්න අහනවද? පාස් පේපර්ස් ගත්තානේ මේ. ඔව් ටීච. අපි මේ පාඩම එක ඉවර වෙලා පාස් පේපර්ස්, ඒ කියන්නේ මෙහෙමයි. දැන් පාස් පේපර්ස් පොත් අනිවාර්යෙන් ගන්න ඕනේ. අනුමාන නෙවෙයි. අනුමානත් නෙවෙයි, ආදර්ශත් නෙවෙයි. ඕ ලෙවල් පේපර්ස් පොත, පාස් පේපර්ස් පොත ගන්න. අපි දැන් මේ පාඩම ඉවර වෙලා අපි එහෙමනේ හැමදාම මේ පාඩමේ ඕ ලෙවල් වලට අහලා තියෙන ප්‍රශ්න ටික ඔක්කොම කතා කරලා ඉවර කරමු. හරි. එතකොට දැන් හරි ඇඳලා ඉවරයි. ඉන්නේ ස්ථිර පටක. ස්ථිර පටක කියන්නේ තව දුරටත් විභාජනය වෙන්නේ නැති පටක. එයින් පටන් ජාති තුනක් තියෙනවා. එකක් තමයි මෘදු ස්තර කතා කරලා ඉවර කරා. ස්ථූල කෝණාස්තර පටකේ. එහෙම නැත්නම් ස්ථූල කෝණාස්තර සයිඩ. සයිඩ ගොඩක් එකතු වුණාම ඉතින් පට කියන්නේ ස්ථූල කෝණාස්තර පට. දැන් ඒකේ මොකද වෙලා තියෙන්නේ? අර මේ අර පිරිමි ළමයින්ගේ ෂර්ට් වල කොලර් වලට මොකක් හරි හයිය කෑල්ලක් දානවා නේද? හොඳ ලස්සනට කොලර් එක ඉන්න. අපි යාම කොළින්දුගේ. කොළ දෙක අනිත් කොටස් වලට වැඩිය ෂර්ට් එකේ හයියට ඉන්න ඕන නිසා කොළ දෙක ඇතුළට හයිය කෑල්ලක් දානවා නේද මොකක් හරි? ඔව් ටීචර්, නිකන් අර මේ ඉටි ඉටි මේ විනිවිද පේන නිකන් ඝනකම කෑල්ල. අන්න හරි, ඝනකම එකක් දාන්න. ඝනකම එක දැම්මහම කොළ දෙක හයියයි. ෂර්ට් එකේ අත වගේ නෙවෙයි කොළ දෙක හයියයි. ගෙවල ඉන්නවනේ තාත්තා කොළ දෙක කාලා බලන්නකො, හයියයි අනිත් හරියට වැඩි. අන්න ඒ වගේ තමයි අර කෑල්ලක් දානවා වගේ. මේ බලන්නකො, කොළ දෙක අස්සට කෑල්ලක් දානවා දාලා තියෙන්නේ. ඒ නිසා මේ මේ ගොක්කොන් ගල කරලා තියෙන්නේ. ඒව හැදිලා තියෙන්නේ සෙලියුලෝස් කියන ඒ වගේ සෙලියුලෝස් වලින් මේ ඝන වෙලා තියෙන්නේ. දැන් ඒ චාක කොටස් වලට වැඩිය දුස්තර ඒවට වැඩිය මේ කොටස් හයියයි. හයිය ගතියක් ලැබුණු දුස්තර ති නිකම්මනේ. මේක එහෙම නෙවෙයි, ඊට වැඩිය හයිය ගතියක් මේ ස්ථූල කෝණාස්තර. මේ වගේ ත්‍යාස්ටි තියෙනවා. ඒ නිසා සජීව සෛල. එතකොට මේ හැඩේ කිව්වොත් නිකන් ගණන් වලින් කියනවනම් බහුවස්ත්‍රාකාර කියන්නේ. බහුවස්ත්‍රය කියන්නේ චතුරස්ත්‍රය, පංචාස්ත්‍රය, එහෙම තියෙනවනේ ගණන් වල හැඩ. ඒ වගේ බහුවස්ත්‍රාකාරයි. දැන් එතකොට මොකද අපි ලියන්නේ? ස්ථූල කෝණාස්තර පටකයේ ක්ෂණ ලියන්න. ලියාගම ස්ථූල කෝණාස්තර පටකයේ ලක්ෂණ. ලක්ෂණ එක සජීව සෛල වේ. එක සජීව සෛල වේ. දෙක ඇතුළ න්‍යාස්ටිය. න්‍යාස්ටිය සෛල ප්ලාස්මය. අපි ලකුණු කරමු සෛල ප්ලාස්මය. න්‍යාස්ටිය තුළ සෛල ප්ලා න්‍යාස්ටිය තුළ සෛල ප්ලාස්
ඊළඟට අර වගේ රික්තකය මේ මේක රික්තකය මේ රික්තකේ නම් ඉතින් අර ඉස්ම පිරලා තියෙනවානේ අපි කිව්වනේ ජලය පිරලා තියෙනවා. එතකොට රික්තකයයි න්‍යෂ්ටියයි ඒ කොටස් ඇරුණාම අනිත් තියෙන ඒවට කියන්නේ සයිලෝප්ලාස්ම. ඉන්ද්‍රිකා ඇරුණාම අනිත් හරිය සයිලෝප්ලාස්ම. නෙවෙයි රික්තකේ තියෙන්නේ මේකෙත් රික්තකේ තියෙනවා. මේකෙත් තියෙනවා. එතන ස්ථූල කෝණාස්තරවල මධ්‍ය රික්තකය එහෙම තියෙනවා. ඔය මධ්‍ය රික්තකය ඔන්න මධ්‍ය රික්තකයනේ. මධ්‍ය රික්තකයත් ඇන්න. ඒ නිසා න්‍යෂ්ටිය පොඩ්ඩක් හරි මැදම නැතුව එහාට මෙහාට වෙනවා. සෛලයේ තුල සෛල ප්ලාස්ටික් හා මධ්‍ය රික්තකය ඇත. ඊළඟ සෛල බහුවස්ත්‍රාකාරය. බහුවස්ත්‍ර කියන්නේ චතුරස්ර, පංචස්ර, සදස්ර කියලා තියෙන ගණන් වල සෛල බහුවස්ත්‍රාකාරය. ඔන්න විශේෂ සෛල බිත්ති වල සෛල බිත්ති වල සෙලියුලෝස් ශීර්ෂ වල ශීර්ෂ කිව්වේ තුඩු සෛල බිත්ති වල ශීර්ෂ වල ශීර්ෂ වල සෙලියුලෝස් සෙලියුලෝස් තැන්පත් වී ඇත. සෛල බිත්ති සෙලියුලෝස් තැන්පත් වී ඇත. මොකද කියන්නේ අන්තර් සෛලීය අවකාශය? නැත. මේ අපි අද විදියට නම් නෑ. නමුත් සමහර ඒ වගේ තියෙනවා. ඒ නිසා අන්තර්සෛලීය අවකාශ අන්තර්සෛලීය අවකාශ ඇතිපටකද ඇතිපටකද නැති පටකද ඇත. අන්තර් සෛලීය අවකාශ පටකද නැති පටකද ඇත. සම්බලම් මේ ගහේ නම කියනවාද? බලන්න මම අන්තිමට පෙන්නන්න හයට ගැලෙව්වි. දැන් බලන්නකො මැලවිලා තියෙන තරම. හතුරු එක මුණුගද වෙන දවසක මෙහෙම මේ ගස් මෙහෙම මැලවෙන්නේ නැහැ. හයට ගැලෙව්වහම පාඩමට ගන්නකොට හොඳට තියෙනවා. දැන් මේ තියෙන රස්නෙත් එක්ක මේ වේලෙන්. එතකොට මේ ගහේ නම කියනවාද? මෙන්න මේ කොළෙන් නම කියත හැකිනේ. දැන් හතුරු මුණුගනේ ටීචි. මෙන්න මේ මේකේ කොටේ යන්න දන්න ඇට ඇඩීජ මෙයාට කියන්නේ පිටවක්ක කියලා. කොලේ යට පැත්තේ ඇට හැදෙනවා. දැකලා තියෙනවා නේ?
එතන මේ ගහ මේ පොඩි පැලෑටියක්නේ. මේ ගහ ඉතින් මීට වැඩිය ලොකු වෙන්නේ නැහැ. හරි. එතන මේ ගහට හයිය. ආ කෙලින් තියෙනවා. කෙලින් තියෙන්නේ මේ කඳේ තියෙන ස්ථූල කෝණාස්තර සෛල නිසා. මේ මොනර කුඩුම්බිය. මේක මොනර කුඩුම්බිය මේ. එතකොට මේ ගස් වලට මේ හයිය මේව මහා ලොකු කොස් ගස් වගේ අඹ ගස් වගේ මේව ලොකු වෙන්නේ නැහැ. එතකොට මේ ගස් වලට මේ හයිය එන්නේ සෛල නිසා. ඒ කියන්නේ මේ වගේ පැලෑටි වර්ග වලට මේ කඳේ තියෙන ස්ථූල කෝණාස්තර සෛල ඒවා හින්දා තමයි මේ ගහට මේ තරමට කෙලින් ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඊළඟට මේ එහෙනම් මොකද්ද වාසිය? කොළපාටන ප්‍රභා කොළපාටන ප්‍රභා සංශ්ලේෂණය කරමු. ඇත ඇත. එහෙනම් ස්ථූල කෝණාස්තර වල කාර් මේ වගේ ශාක වලට ශක්තිය ලබා දෙනවා සන්ධාර කෘත්‍ය. අනිත් එක තමයි කොළපාට හින්දා ප්‍රභා සංශ්ලේෂණය කරන. එතකොට පොඩි පොඩි ගස් මොනර කුඩුම්බිය පිටවක්කා ශාක වලට කඳ කෙලින් තියෙන්නේ ස්ථූල කෝණාස්තර සෛල හින්දා. හරි. එහෙනම් ලියාගමු ස්ථූල කෝණාස්තර පටකයේ කෘත්‍ය. ස්ථූල කෝණාස්තර පටකයේ කෘත්‍ය. එක සන්ධාරණය සැපීම. අන්න හරි. එක සන්ධාරණය සැපීම. සන්ධාරණය කියන්නේ හයිය ගතිය. එක සන්ධාරණය සැපීම. දුර්වල දුර්වල කඳන් සහිත දුර්වල කඳන් සහිත ශාකවලට සන්ධාරණය. දුර්වල කඳන් සහිත ශාකවලට සන්ධාරණය. සන්ධාරණය සපයයි. දෙක ප්‍රභා සංශ්ලේෂණය සිදු කරයි. ප්‍රභා සංශ්ලේෂණය සිදු කරයි. ප්‍රභා සංශ්ලේෂණය සිදු කරයි. ඒ කියන්නේ කොළපාට දිගස් කොළ කඳක් කොළපාටනේ ඒව ප්‍රභා සංශ්ලේෂණය සිදු කරයි. එතකොට අපි දැන් මේ කතා කර කර ඉන්නේ ස්ථිර පටක වලින් සරල ස්ථිර පටක. සරලයි කිව්වේ එක සෛල జాතියක් තියෙන හින්දා. සරලයි කියන්නේ තියෙන හින්දා. ස්ථිරයි කියන්නේ ආයෙ බෙදෙන්නේ නැති හින්දා. එහෙම පටක జాති තුනක් තියෙනවා. මොනවද තුන කුලිඳු? විභාගෙට සරල ස්ථිර පටක වර්ග තුන නම් කරන්න කිව්වොත් මොනවද නම් කරන්නේ?
මුදුස්තර පටක, ස්ථූල කෝණාස්තර, දුරස්තර පටක. අපි දැන් දෙකක් ඉවර කරා. දැන් තුන්වෙනි එකට යන්න ආද. දෘඩස්තර. දෘඩස්තරයි කියන්නේ දැඩි. දැඩි කියන්නේ පරිහා. ඒ නිසා තුන්වෙනි පටක ජාතිය ලියාගමු. තුන දෘඩස්තර. මේ අකුරු දෘ දස්. දෘඩස්තර පටකය. පින්සල් වගේම සෛල ටිකක් ඇඳ ගන්නවා. බාහිර කෝණය තුනට බෙදලා. බාහිර කෝණය ටිකක් ඇඳ ගන්න. සෛල පහක් හයක්. හැමතිස්සෙම බාහිර කෝණය තුනට බෙදලා අඳිනවා. ගස්වල සෛල තියෙන්නේ එහෙම. දැන් දුඩස්ත. දැන් මේ තියෙන මේ අපි ඇඳපු සෛල බිත්තිය නම් මේ සෛල බිත්ති හැදලා තියෙන්නේ මොනවාගෙන්ද? සෙලියුලෝස්නේ. සෛල බිත්ති සෙලියුලෝස්. දැන් මේකේ බැඳෙනවා ජාතියක් කියනවාද? ඒකේ නම කොන් වල විතරක් නෙවෙයි වටේම. මොනවද බැඳෙන්නේ මේ බලන්න? මොනවද මේ වටේම බැඳෙනවා? ලිග්නි භවනය. ලිග්නීන් කියන ජාති. මේ ඔන්න එකක වටේ බැඳුණා. අනිත් එකේ වටේත් බැඳෙනවා. මේ මෙම ලිග්නීන් කියලා ජාතියක් තැන්පත් වෙනවා. මේ ලිග්නීන් වේයට කන්න බෑ. වේයට කන්න බෑ. මේ බැඳෙන ජාතියේ නම මේ වේයට ගන්න බෑ. ඒ නිසා අපි මේ විදිහට කෑලි ගන්නවා. හද ගහට ඇති ප්‍රයෝජනේ නෙවෙයි, අපිට ඇති ප්‍රයෝජනේ. හරි, දැන් අඳ ගන්න. ලිග්නීන් බැඳිච්ච සෛල දෙක තුනක්. ලිග්නීන් බැඳෙනවා.
එතකොට නෑස්ති නෑ, නෑස්ති නෑ, මේවා මැරිච්ච සෛල. න්‍යාස්ති හැමදින්න එපා නෑ. සෛල ප්ලාස්මය නෑ. මැරිච්ච සෛල. හරි හැඳලා ඉවරද? ඔටි මේ බලන්න දුරස්තර සෛල. මම මේක ගඟේ තිබිලා ගෙනාවේ මේ. දිරන්නේ නෑ. ගස්සල අපි මේවට කියන්නේ අරටුව කිය. මේ තනිකර ගඟේ තිබිලාගෙන බාන වතුරේ එච්චර කල් තිබිලා දිරන්නේ. ඊචෝව මල් ටැංකිය වලට දාන්න. ඕ මෙයා මා ඕ වතුර තිබ්බට දිරන්නේ. මේ ගහක කඳන් කෑල්ලක් දිරන්නේ. හේතුව බේයට කන්න බෑ. මේ තියෙන්නේ ලිග්නීන්, ලිග්නී භාවනේ. එතකොට සත්තුන්ට කන්න බෑ. ඊළඟට මාර අයියයි. හරි. බුදුමත් තදක් තියෙන. ඊළඟට මෙන්න මේ වගේ මේ මොන මොන නූල්ද මේවට කියන්නේ? මේ කොහු එදිනෙවේ මේ හන කෙන්ඩි හන නූල් කිය. අර ගෝණි වියන්න ගන්නේ මං දාසක් පෙන්නුවනේ නැද්ද? ගෝලි ගෝලි විය මේ තියෙන මේ ගෝලි. එහෙම එන්නේ අර මේවා මේ අර පොලිතීන් නෙවෙයි අර අර ප්ලාස්ටික් වගේ ගෝණි ජාතිය නෙවෙයි මේ. මේ නිකන් නියම ස්වාභාවික ගෙඳි. ඔය කියන්නේ ගෝණි නූල් කිය. මේවා ගන්නේ ගෝණි ගස් වලින්, එහෙම නැත්නම් හන ගස් වලින් ගන්න. එතකොට මේ කෙඳි වලත් මේවා හීනි කෙඳි නූල් කෙඳි. එතකොට ඒ වගේ මේ තැන්පත් වෙලා තියෙන්නේ ලිග්නීන් තමයි තැන්පත් වෙලා තියෙන්නේ. තව මෙන්න මේවා මේ මේ මොකද්ද කියන්නේ? මේ දුරස්තර කෙඳි මේ මොකද්ද කියන්නේ? මොකද්ද පැහිච්ච වැටකොළු? මෝරපු වැටකුළු ගෙඩියක් මේ. අමුතු වෙන ටීචර්. මේ දුරස්තර සයිල අපි හොදිකන්නේ මෝරන්න කලින්නේ. එතන මේරුවාම මේ තියෙන දුරස්තර කෙඳි නිරන්නේ. මේ වැටකුළු කල්ලර විශ්වාස කරන අවුරුදු 10කටත් තියෙන. මම ඉතින් මේ ඔක්කොම මේ ඔයගලන්ට පෙන්න එතකොට අවුරුදු 10කට තරීමේ වැටකුණු කර්ණයට දාදටත් තියෙනවා. එතකොට මොකද දිරන්නේ? මොක් මේ මෙහෙම තැන්පත් වෙලා තියෙන ලිග්නීන් තැන්පත් වෙලා තියෙන ලිග්නීන් තැන්පත් වෙච්චා මොනවද පෙන්න මෙන්න මේක කියන මොකද්ද කියලා.
කපුද ටීච කපු ගෙඩියක්. මේ කපු කෙඳිවල මේ ඔගොල්ලෝ ගන්න තුවාල වලට එහෙම දාන්න ගන්න පුළුම් පුළුම් පුළුම්. එතකොට මේ කපු ගෙඩිවල ලිග්නින් තැන්පත් වෙලා තියෙනවා. අපි රෙදි වියන්නේ රෙදි රෙදි වලට රෙදි හදාන්නේ කපු නූල්. කොච්චර අයද කියන්නවා, අවුරුදු 10ක් 15ක් ඇන්දත් කපු නූල්. මේ ඔයගොල්ලෝ ගෙවල් වල ඇති ඔය අම්මගේ චීත්ත කියන්නේ අපි. අම්මා අඳින චීත්ත කියලා ගත්තී. අන්න චීත්ත කියන ඒවා කපු. ඊළඟට පොප්ලින් කපු. ඊළඟට බතික් රෙදි කපු. හරි. එතකොට මේවායින් තමයි හදන්නේ නූල. කොහමද අයිය? ඈ. ගෙදරදී අවුරුදු 10 15 පරණ ඒවා. දිරන්නේ නැලේ. එතකොට ඔන්න ලිග්නින් තැන්පත් වෙච්ච කපු නූල්, මේ වගේ වැටකුළු මෝරණ කොට, ඊළඟට මේ හන නූල්, කපු නූල්, මේ උළු, මෙන්න මේවා, මේ ගස්වල ඒවායි මම ඔක්කොම පෙන්නන්නේ. මේ තියෙන්නේ දැඩි ස්තරේ, එහෙම නැත්තම් දුඩ ස්තරේ. දිරාපත් වෙන්න දිරාපත් වෙන්න තියෙන අනිත් ඒවා කල් ගතුයි. එහෙනම් ලියාගමු. ඔතෙන්ද දැන් මොකද්ද ලියන්නේ? දුරස්තර පටකේ ලක්ෂණ. ලක්ෂණ. එතකොට ඔන්න ගැන කියන්න. මෘදුස්තර සජීවයි කිව්වා, ස්ථූල කෝණාස්තර සජීවයි කිව්වා. ලියාගමු දුරස්තර පටකේ ලක්ෂණ 1. අජීවීච සෛල අජීවීවේ. දෙක සෙලියුලෝස් සෛල බිත්ති මත සෙලියුලෝස් ලිග්නින් තැන්පත් වී ඇත. ලිග් තැන්පත් වී ඇත. සෛල බිත්ති ඝන වී, සෛල බිත්ති ඝන වී, සෛල බිත්ති ඝන වී මැද හිස් කුහරයක් ඇත. මේ තියෙන මැද හිස් කුහරයක්, සෛල ඝන වී මැද හිස් කුහරයක් ඇත. අන්තර්ශෛලී අවකාශ, අන්තර්ශෛලී අවකාශ නැත. අන්තර්ශෛලී නැත ආනෝ. අන්තර්ශෛලී අවකාශ නැත. මේ ඕගොල්ලෝ කාලා තියෙනවද මේ කනෝද? නෑ. කටුවනෝද කාලා තියෙන අද උසන්? පයාස් කාලා තියෙන අය තත යන්නේ බා. පයාස් කාලා තියෙන අය පයාස්.
වැලියනෝද? මොකක් කකා පුනිති කට්ටි ඉන්නවද? දැන් මීට පස්සේ කටුවනෝද කනකොට බලන්නකො. කටුවනෝද ප්‍යාස සැපදිල්ල. හරි ඔකෝය ඔකෝවල් ඒවා කනකොට ඒවද ලෙල්ලේ ලෙල්ල කිට්ටුවට වැලි වගේ ජාතියක් අහුනානේ. වැලි වගේ ජාති කටුවනෝද ඇද හරිය නිකන් මෘදුයි. ලෙල්ල කිට්ටු වෙනකොට නිකන් වැලි වගේ ජාතියක් අහුනේ. වැලි යනෝද වලක් තියෙනවා, කටුව යනෝද වලක් තියෙනවා, සැපදිල්ල වල. හරි ලෙල්ල කිට්ටුවට නිකන් වැලි වගේ ජාතියක් ඇති. එතකොට අන්නේ වැලි මොනවද? දුඩස්තර සෛල මාර හයියයි. මේ දුඩස්තර සෛල ගත්තාම තියෙනවා මේ තන්තු. කෙඳි කියන්නේ පොල් කෙඳි, මේ හන කෙඳි, කපුණු උල් කෙඳි ඒවා. ඊළඟට තියෙනවා ජාතිය උපල සයිලම්. කෙඳි නෙවෙයි සයිලවල අර ලිග්නීන් තැන්පත් වෙලා නිකන් තදට අහුවෙනවා දිවට වෙලි වෙලි වගේ. ඒවට කියන්නේ උපල සයිල කියලා. හරි දුරස්තර සෛල ජාති දෙකයි, තන්තුයි උපර සෛල. තන්තු කියන්නේ කෙඳි, පොල් කෙඳි, හන කෙඳි, කපුණු උල් කෙඳි, මේවත් කෙඳි. උපල සයිලයිටින් දකින්න වැලිය නෝද, කටුව නෝද, පෙයාස් ලගිට්ටුවට. පෙයාස වුණා ලෙල්ල කිට්ටුව නෙවෙයි. පෙයාස කියන හැමතැනම වගේ තියෙනවා, මැද වැඩි පෙයාස වල. එහෙනම් උලියාගව මාතෘකාව දුරස්තර සයිල දක්නට ලැබෙන ස්ථාන, දුරස්තර සෛල දක්නට ලැබෙන ස්ථාන. එක කෙඳි, කෙඳි කියන ඒ වගේ තියෙන දුරස්තර සෛල දක්නට ලැබෙන ස්ථාන. තිරිකැලක් ගහලා ලියා ගන්න. පොල් කෙඳි, පොල් කෙඳි දරන කොස්සේ කොස්සේදී ලනු වලදී. පොල් කෙඳි, හන කෙඳි වේ. පොල් කෙඳි, හන කෙඳි, කපු නූල් මේවා. පොල් කෙඳි, හන කෙඳි, කපු නූල්. ඊළඟට දෙක පලාවරණය. පලාවරණය වරහන් ඇතුළේ ගන්න ලෙල්ල කියලා. පලාවරණය කියන්නේ ලෙල්ලට. පලාවරණය ඉරිකැලක් ගහලා ලියා ගන්න. පටුවනෝද පේරා. පේර කාලා තියෙනවා. පේර කෑවම කටේ වැලි වැලි වගේ. පේර, ප්‍යාස්. පේර කනකොට කල්පනා කරන බාන්න වැලි වගේ නේද කියලා අන්තිමට හැපෙන්නේ. පේරවල ලෙල්ල කනකොටස.
ඊළඟ බීජාවරණය. 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 ඇයි ටීචේ පළතුරු වල වැලි තියෙන්නේ? ඉතින් මේ උපල සෛල තියෙනවනේ. මේ වැලි නෑ, වැලි නෙවෙයි මේවා. වැලි නෙවෙයි උපල සෛල. උපල සෛල කියන්නේ ලා ලිග්නීම් බෙදිච්ච තනි සෛල. ඒවා ඉතින් හයියට වැලි වගේ හැපෙනවා. ඇයි ලී කුඩු වගේනේ මේ මේ වගේ කුඩු එක වගේ. වැලි වගේ මිසක් වැලි නෑ. වැලි වගේ හැපෙනවා. වැලි වගේ හැපෙන්නේ උපල සෛල. එතකොට පලාවරණයේ ලිව්වා පේර පෙයාස් කටුවන. බීජාවරණය. බීජාවරණය. රටඉඳි ඇටේ ටිකක් කපන්නකො කාලා ඉවර වෙලා බලන්න. කෝපි. කෝපියට හරි හයියයිනි. ඊළඟ තව තියෙන තැන සෛලම පටකය තුල. සෛලම පටකය තුල. සෛලම පටකය තුල ඉරිකෑලක් ගහලා ලියාගන්න. සෛලමීය තන්තු. සෛලම පටකය තුල සෛලමීය තන්තු. සෛලම පටකය තුල සෛලමීය තන්තු. ප්ලෝයම පටකය තුල ප්ලෝයමීය තන්තු. සෛලම පටකය තුල සෛලමීය තන්තු. ප්ලෝයම පටකය තුල ප්ලෝයමීය තන්තු. ඊළඟ දුඩස්තර පටකයේ කෘත්‍ය අපිට නෙවෙයි ශාකයට. දුඩස්තර පටකයේ කෘත්‍ය. දුඩස්තර පටකයේ කෘත්‍ය. දැන් කොස් ගස්, අඹ ගස්. ඊට තියෙන්නේ ඒක ඇතුලේ මේ තියෙන අරටුව ඉන්න. ඒ නිසා අපි කියනවා විශාල ශාකවලට, ලොකු ගස්වලට, විශාල ශාකවලට සන්ධාරණය සැපෙයි. සන්ධාරණය අයිය ගතිය. විශාල ශාකවලට සන්ධාරණය සැපෙයිම. ප්‍රශ්න මොනවා හරි අහනවද? ටීචර් කිය. යටිපත් තුල ඇවිල්ලා ටීචර් සුදු පාට. මෙලනීන් නැහනේ. මෙලනීන් නැති හරිය සුදු පාට. ඒ ටීචර් ලේ නැද්ද ඒ හරි? ලේ තියනවා ටිකක් මේ ඇතුළට ටිකක් ඝනකමයි. ඝනකමෙන් ඇතුළේ ලේ තියෙනවා. ඒ කියන්නේ මොකක් හරි කටුවක් ඇනුනොත් ලේ එනවනේ. අපි කියව යකඩනයක් ඇනුනා කියලා. යකඩනයක් ඇනු යටිපතුලේ. එහෙනම් ඇතුළේ ලේ තියෙනවා. අනිත් හරියට වැඩිය හැම ඝනකමයි. දැන් මේ හරියට වැඩිය හැම ගොඩාක් ඝනකමයි යටිපතුලේ. මොකද අපි අඩිය තියලා ගුවාවේ ළඟදීනේ ඉස්සර පැරණි මිනිස්සු අඩිය තියලා ගියානේ පොළොවේ. ඒ හින්දා යටිපතුල හරි ඝනකමයි ආරක්ෂාවට. යටිපතුල මේ වගේ හැම තිබ්බනම් මොකක් වෙයි? තුවාලේලා අඩි දෙක තුනක්වත් යන්න වෙන්නේ. අපි සෙරෙප්පු නැතුව යනවනේ හිටිකම. යාටත් මුකුත් වෙන්නේ නැහැනේ. යටිපතුල තිබ්බනම් එහෙම අඩියක්වත් යන්න බැහැ සෙරෙප්පු නැතුව.
එතකොට අපි එන ලබන සිකුරාදා එන්නේ 12 වෙනිදා. ටීචර් ප්‍රශ්න ටිකක් දෙන්නකෝ. ඔව්, අවුරුදු 12 නෑ, 19 නෑ, ආයේ 26 පන්ති ඈ. ප්‍රශ්න ටිකක් හරි තියාගන්න හෝම්වර්ක්. ටීචර් 10ක්වත් ඕනේ. මාස්ටර් ගයිඩ් එකේ ඇතිනේ ප්‍රශ්න. මාස්ටර් ගයිඩ් එකේ කරන්නක මේ එක තිබයි. ඒකෙන් භාගයක් ඉවරයි ටීචර්. ඔව් ඒක තමයි. මාස්ටර් ගයිඩ් එකේ හොඳ ප්‍රශ්න. කොරම දිනවා මම කුලින්දර දිනවනේ අනිත් අය ගත්තත් දන්නේ නැහැ ඉතින් පොතද. කුලින්දු ඔව් ටීචර්. මාස්ටර් ගයිඩ් එකේ දුඩස්තර මෘදුස්තර ස්ථූල කෝණාස්තර එකොළ අවසර ටීචර්. පොත නැද්ද නෑනේ. ටීචර් ගන්න එපා කිව්වනේ. ඔව් ඒ පොත ඕනේ, අපි ඕ ලෙවල් සාකච්ඡා කරමු. හරි එහෙනම් දැන් නිකන් ප්‍රශ්න ගන්න එක. මෘදුස්තර සෛලවල මෘදුස්තර සෛලවල ලක්ෂණ තුනක් ලිය. ඊළඟ දෙක මෘදුස්තර පාඨකයේ දුෂ්කර පටකේ කෘත්‍ය තුනක් ලියන්. නොමේරු 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 ද්විබීජපත්‍රී ශාකකඳක නොමේරු ද්විබීජපත්‍රී ශාකකඳක හරස් කඩක් ඇඳ. හරස් කඩක් ඇඳ. කොටස් නම් කරන්න. විභාජක පටකවල විභාජක පටකවල ලක්ෂණ තුනක් ලියන්න. පටකවල ලක්ෂණ තුනක් ලියන්න. ඊළඟ දැන් ප්‍රශ්න කීයද කොළින්ද? හතරයි. අග්‍රස්ත විභාජකය අග්‍රස්ත විභාජකය පිහිටන ස්ථාන තුනක් නම් කරන්න.
අග්‍රස්ථ විභාජකය පිහිටන ස්ථාන තුනක් නම් කරමු. ඊළඟ පහ මෙහෙමයි, සටහන් පොත කියවලා ලියන්න එපා, හොඳට නෝට්ස් කියවලා ලියන්න. අන්තිම ප්‍රශ්නේ, සරල ස්ථීර, සරල ස්ථීර පටක වර්ග තුන, සරල ස්ථීර පටක වර්ග තුන නම් කරන්න. සරල ස්ථීර පටක වර්ග තුන නම් එහෙනම් සුභාලුතරු දක්වේවා. එසේම වේවා ටීචර්. එසේම වේවා ටීචර්. අයිබෝවන්. අයිබෝවන් ටීචර්. ඔව්, ඉස්කෝල පටන් ගන්න සතිය සිකුරාද, ඒ කියන්නේ 26 වෙනි සිකුරාදා. හරි. ගුඩ් නයිට්. ගුඩ් නයිට් ටීචර්.